බුදුදහමේ අටකතා සහ ටීකා නැමැති ධර්ම ග්‍රන්ථවලට හිමිවන්නේ ඉතා සුවිශේෂ ස්ථානයක්. මෙම අටකතා සහ ටීකා ධර්ම ග්‍රන්ථ පූජා කිරීමේ මහා පුණ්‍යෝත්සවයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව අපව දැනුවත් කිරීම සඳහා මේ අවස්ථාවේදී අප සමග සම්බන්ධ වෙනවා මෙල්බන් නුවර දම්සුව ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක අවසරයි පූජ්‍යපාද ඉහළ ගොකරල්ලේ පාසාදික ගරු ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස, ප්‍රථමයෙන්ම ත්‍රිපිටකයේ සංයුතිය පිළිබඳව අපට කෙටි විවරණයක් කරන ලෙස මා ඔබ වහන්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සබ්බදානං ධම්මදානං ජිනාති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සියලු දානයන්ට වඩා ධර්මය දන්දන එක, අනිත් අයට ධර්මය පරිශීලනය කරන්න, අධ්‍යයනය කරන්න අවස්ථාව ලබා දෙන එක වැදගත් කියන එකයි, ඒ හරහා ජනිත වෙන කුසලය ප්‍රබලයි කියන කාරණේ. මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඇත්තටම ථේරවාද බුදුදහම තුළ ත්‍රිපිටකයට ලැබෙන සුවිශේෂ තැනක්. මොකද හේතුව, ත්‍රිපිටක ග්‍රන්ථවල තමයි බුද්ධ ශාසනයේ සියලුම මූලික විස්තරයන් විග්‍රහයන් ඇතුළත් වෙන්නේ. එහි මූලාශ්‍රය වශයෙන් අපි භාවිතා කරන්නේ ත්‍රිපිටකය. එතකොට අටුවා සහ ටීකා කියන ග්‍රන්ථ සම්ප්‍රදායන් අපිට හම්බෙන්නේ ඒ ත්‍රිපිටකයේ තියෙන මූලික දේශනාව තවදුරටත් විග්‍රහ කරනවා. අට්ඨකථාවකම අර්ථකථනය කියලා අපි අද කාලේ කියන්නේ ඒ වගේ අර්ථකථනය කරගන්නවා. මේක තව විග්‍රහ කරගන්නවා කියන අදහසයි. එතකොට මෙහිම ගත්තහම මේ ග්‍රන්ථ දූරාවලියක් තියෙනවා. අපි ත්‍රිපිටකය ගත්තහම ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා වෙනම පිටක තුනකට වෙන් කරනවා. ඒ හැම පිටකේම තව අනු කොටස් තියෙනවා. උදාහරණයකට සූත්‍ර පිටකයේදී දිගනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය ආදී වෙන් කරනවා අපි. ඊට පස්සේ විනය අපි නේද ඒ විදිහට පරාජිකා පාලි, පාචිත්‍ය පාලි, පරිවාර පාලි, මහාවග්ග, සුල්ලවග්ග ආදී අභිධර්ම පිටකයේ සප්තප්‍රකරණ ඒ විදිහට අපි විවිධ මේ බෙදීම් පෙන්වනවා. ඊට පස්සේ ඒ වගේත් නම් පළවෙනි කොටස්, දෙවෙනි කොටස් ආදී අපි වෙන වෙනම මජ්ක්‍ධිමනිකාය ගත්තොත් පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා අපි වෙන වෙනම පණ්ණාසක තුනක් වශයෙන් දක්වනවා. ඔහොම ත්‍රිපිටකයේ සංගීතයක් තියෙනවා. ඒක ගොඩක් දීර්ඝ මාතෘකාවක්. ඒ වගේම මේ ත්‍රිපිටකය ගත්තහම විනය පිටකයකට විනය අටුවාව තියෙනවා, විනය අර්ථකථන. සූත්‍රයට සූත්‍ර අටුවා තියෙනවා, සූත්‍ර අර්ථකථන. අභිධර්මයට අභිධර්ම අටුවා තියෙනවා, ඒ වගේ අර්ථකථන. එතන මේ අටුවා කියලා කියන්නේ, අට්ඨකථා කියලා කියන්නේ අර ත්‍රිපිටකයේ තියෙන මූලික ග්‍රන්ථ විග්‍රහ කරන දේවල්. ඊළඟට ඒ අටුවාවල තොරතුරු විග්‍රහ කරන්න, අටුවාවල නොතේරෙන තැන් සහ තවත් තියෙන ගැටපදාදී විග්‍රහ කරගන්න තමයි අපි ටීකාව භාවිතා කරන්නේ. ටීකාව කියලා කියන්නේ පසු කාලීනව රචනා වෙච්ච අර පෙළ අටුවා ටීකා කියන පිළිවෙලට එහෙමයි ඔක සකස් වෙන. ඒවා ටීකා ග්‍රන්ථ කියලා කියන්නේ අර අටුවා ග්‍රන්ථවල තියෙන කරුණු විග්‍රහ කරව, විශ්ලේෂණ කරව, තවත් ගැඹුරට ගිහින් අර්ථකථන. ඒ විදිහට තමයි සංග්‍රහ ග්‍රන්ථ දක්වා විශේෂ දූරාවලියක් ත්‍රිපිටකය තුළ තියෙනවා, බුදුදහම තුළ තියෙනවා. ඒතර අපි දැන් මේ පින්කම විශේෂයෙන්ම අරමුණු කරගන්නේ අටුවා සහ ටීකා ග්‍රන්ථ පූජාවක් පිළිබඳවයි. ස්වාමිනාංශ, දැන් මේ පින්කම අටුවා සහ ටීකා ධර්මග්‍රන්ථ පූජා කරනවා වගේම පසුගිය වසරේ ත්‍රිපිටක ධර්මග්‍රන්ථ පූජා කිරීමකුත් සිදු වුණා. මේ දෙක අතර ඇති සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? අපි ඇත්තටම වාර්ෂිකව මේ වගේ ධර්මග්‍රන්ථ පූජාවක් ආරණ්‍ය සේනාසනයෙන් සංවිධානය කරනවා. ඒකට හේතුව මේ වගේ රටක අපිට ධර්මග්‍රන්ථ හොයාගන්නට අපහසුයි. ඒ නිසා ආරණ්‍ය සේනාසනයේ අඩුම තරමේ ත්‍රිපිටක ග්‍රන්ථ කට්ටල එකක් හෝ දෙකක් අඩුම තරමේ තියෙනට ඕනේ පරිශීලනය කරන්න භික්ෂුන් වහන්සේලාටත් ගිහි පින්වතුන්ටත් දෙපිරිසටම. දැන් ඒ නිසා අපි ගිය වසරේ ත්‍රිපිටක පූජාවක් සිද්ධ කරලා ත්‍රිපිටකයේ තියෙන සියලු ග්‍රන්ථ ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කරන්න සූදානම් කළේ. ඒ වගේම දැන් එහි අර්ථකථන අඩංගු අටුවා තමයි මේ වසරේ අපි පූජා කරන්නේ. ඒතර අටුවා සහ ටීකා දෙකම. ඒතර එහෙම ගත්තහම අපිට පෙළ අටුවා ටීකා කියන ත්‍රිපිටක අටුවා සහ ටීකා කියන ග්‍රන්ථ තුනම ඒතර ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කරලා භික්ෂුන් වහන්සේලාටත් ගිහි පින්වතුන්ටත් පරිශීලනය කරන්න පුළුවන්. ඒ වගේම අපි අනාගතයේත් බලාපොරොත්තු වෙනවා තවත් ත්‍රිපිටක කට්ටල් කීපයක්, අටුවා කට්ටල් කීපයක් ඒ වගේ පූජා කරන්න. මොකද එතකොට එක පොතකට වඩා හැම ග්‍රන්ථයකින්ම අපිට ආරණ්‍ය සේනාසනයේ තියාගෙන පින්වතුන්ට ඒක පරිහරණය කරන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒකයි ප්‍රධානම අරමුණ බවට පත් වෙන්නේ. මෙම අට්ඨකථා සහ ටීකා ධර්ම ග්‍රන්ථ පූජා කිරීමේ මහා පුණ්‍යෝත්සවය අගෝස්තු 6 වෙනිදාට යෙදී තිබෙනවා. ඒ සඳහා සහභාගී වීමට කැමති සැදැහැවතුන්ට එදිනට මොන වගේ දෙයක්ද දැක ගන්න ලැබෙන්නේ, ඒ සැදැහැවතුන් මොන ආකාරයෙන්ද මේ සඳහා සහභාගී විය යුත්තේ කියන එක අපිට පැහැදිලි කරන්න පුළුවන් ස්වාමිනාස? ඔව්, එදාට අපි ගිය වසරේ මං හිතන්නේ අපි ත්‍රිපිටක පූජාව කළා හා සමානව හැම අටුවා ග්‍රන්ථයක්ම ඒ ග්‍රන්ථය පූජා කරන පින්වතුන් අතට ලබා දෙනවා.
එයාගේ නම් සඳහන් කරලා ඉතින් එතකොට ඉන්න ස්වාමීන් වහන්සේලාට එයාට යටුවා ග්‍රන්ථ පූජා කරන්න පුළුවන්. අගෝස්තු මාසේ 6 වෙනිදා බැරි රෝඩ් කමියුනිටි සෙන්ටර් කියන ශාලාවේ තමයි ඒක පැවැත්වෙන්නේ. එතකොට එදාට ඒ පින්වතුන්ට දහවස් යාම ඒකට පැමිණිලා ඒ පින්කමට සම්බන්ධ වෙන්නට පුළුවන්. හැම කෙනෙකුටම අවස්ථාව ලැබෙනවා තමන් විසින් පූජා කරන ග්‍රන්ථය තමන්ගේ දෑතින්ම මහා සංඝරත්නයට පූජා කරගන්නට. විශේෂයෙන්ම ඒක බොහොම වටින අවස්ථාවක්. මොකද හේතුව අපි නේද බොහොම අඩුවෙන් දුර්ලභ ලැබෙන අවස්ථාවක් ත්‍රිපිටක සහටුවා ටීකා ග්‍රන්ථ ආදී දේවල් දැක බලා ගන්න එකත්. ඉතින් ඒ නිසා ඒක පූජා කිරීමත් ඒ වගේම ඒවා පසු කාලීනව පරිශීලනය කිරීමත් හරි වැදගත් වෙනවා පින්වතුන්ට ධර්මයේ තවදුරටත් ඉදිරියට අධ්‍යයනය කිරීම සඳහා. ඒ වගේම ස්වාමිනාංශ ඒකත් ධර්ම දාණය යන මාතෘකාව යටතට වැටෙනවා නේද ස්වාමිනාංශ? අනිවාර්යෙන් ඒක ධර්ම දාන කුසලයක් බවට පත් වෙනවා. මොකද අපි ත්‍රිපිටක අටුවා ටීකා විතරක් නෙමෙයි අද කාලේ රචනා වෙන සමහර ග්‍රන්ථත් ඒ වගේම සංග්‍රහ ග්‍රන්ථ පවානේ අපි ධර්මයේ රචනා වෙන ඕනම තැනක ඕනම ධර්ම ග්‍රන්ථයක් නිවැරදිව තථාගතයන් වහන්සේ ධර්මයේ රචනා වෙච්ච ඒ විග්‍රහ රචනා වෙච්ච ඒක ධර්ම දානයක් වශයෙන් අපිට සලකන්නට පුළුවන්. ඇත්තට මේක නිවැරදි. අගෝස්තු 6 වෙනිදා පැවැත්වීමට නියමිත අට කතා සහ ටීකා ධර්ම ග්‍රන්ථ පූජාව පිළිබඳව තොරතුරු අප වෙත දැනුම් දීම සඳහා මෙම මැදිරියට පැමිණීම පිළිබඳව අප ඔබ වහන්සේට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අවසරයි ස්වාමින් වහන්ස. අගෝස්තු 6 වෙනිදා මෙම පින්කම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ තෝමස් ටවුන් හි පිහිටි බැරි රෝඩ් කොමියුනිටි සෙන්ටර් නැමැති ශාලාවේදී. මෙම අවස්ථාවට සහභාගී වීමට කැමැති ඔබ සැම කල් ඇතිව ධර්මග්‍රන්ථ වෙන්කරවා ගැනීම අවශ්‍ය වෙනවා. මොකද ධර්මග්‍රන්ථ ඇත්තේ 57ක් පමණක් වන නිසා ඒවා කල් ඇතුව වෙන් කර නොගත හොත් එම අවස්ථාවේදී ඔබට එම පොත් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම පොත් වෙන් කරවා ගැනීම සඳහා අමතන්න හිමාලි කරුණාසේන 04.09.0.77.42.0